අපි ජාවා ෆයිල් එකක් ක්‍රියේට් කරමු. ඉස්සලා මම සීආර් කියලා ෆෝල්ඩර් එකක් හදා ගන්නවා ජාවා කියලා. මම ඒකේ තමයි ජාවා ෆයිල් හදන්නේ. ඊට පස්සේ ඒකේ ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් කරගෙන ඉස්සලා වෙනවා ක්ලාස්. ඊපස්සේ මම ක්ලාස් එකේ නේම් එක පළවෙනි අකුරු කැපිටල්. හෙලෝ ජාවා තමයි මම ක්ලාස් එකේ නම. ඊපස්සේ සංගල වරහන් දාන්න. මුලින් සංගල වරහන් ඇතුළ තමයි මම ලියන්නේ මේන් මෙතඩ් එක. මේක ඇතුළට කියන්නේ ක්ලාස් ස්කෝප් එක කියලා. ඊපස්සේ මම ඒක මේන් මෙතඩ් එකේ දෙනවා public static void main. වරහන් ඇතුළ තමයි ලියන්නේ string, string අකුර capital s අකුර. ඊපස්සේ args. ඊපස්සේ ගන්න සංගල වරහන් දෙක. ඊපස්සේ මේක තමයි main method එක. මේ main method එක තමයි program එක ඉස්සලාම run වෙන්නේ. ඒකෙන් අපි මේ ලියන්න ඕන අපිට අවශ්‍ය දේ ලියන්න අපි main method එක ඇතුළේ. මම ලියනවා this is java කියලා print කරගන්න ඕන. මේකට තියෙන command එක තමයි system එකේ print කරගන්නේ. ඒකට මම කියනවා system s අකුර capital dot out dot print. ඊට පස්සේ වරහන් ඇතුලේ දෙනවා double quotation දාලා this is java කියලා. මේක තමයි print කරගන්න අපි. ඊට පස්සේ මේ line එක ඉවරයි කියලා කියන java වලදී අනිවාර්යෙන් semicolon එක දාන්න ඕනේ. ඒකට තමයි මේක ඉවරයි කියලා මේ line එක ඉවරයි කියලා java අඳුර ගන්න මෙතන මේ sys කියන්නේ capable වෙනවා. ඊට පස්සේ මේක save කරගන්නවා. මේක save කරගන්නත් ඕන මෙන්න මේ class එකේ නම මම ඒක copy කරගන්නවා. save as කියලා එදා මෙතන dot java කියලා save කරන්න ඕන. ඊට මම මෙතනින් all file එක මේක java file එකක් විතර save කරගන්න. මේ තියෙන්නේ ඒ file එක. ඊට පස්සේ මම command prompt එකට ගිහිල්ලා තමයි කරන්න. ඕගොල්ලන්ට පුළුවන් මේ search කරන්න cmd කියලා. මතුරත් වෙනවා. එහෙම නැත්නම් shift tab එක right click කරාම මෙතනම අදාළ command prompt එක පන්නන මේ folder එකටම අදාළ සයිස් එකට ඇඩ් කර ගන්න. මතක මම අපි මේ notepad එක අයින් කළා. ඊට පස්සේ අපි දැන් මේ folder ඇතුලේ ඉන්නේ. මේ වස්සේ ඉස්සලාම ගහලා බලන්න ඕන java කියලා ගහලා බලන්න java වැඩද කියලා. java කියලා ගහුවට පස්සේ මෙන්න මෙහෙම එනවා නම් ඕගලන්ට ඒ කියන්නේ java වැඩ කියලා. ඊපස්සේ java c කියලා ගහලා බලන්න java compiler වැඩද කියලා. මෙහෙම ගහලා මේ මාවත් එහෙම ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේක වැඩ නැති හින්දා prog c එකේ program file එකට ගිහලා java කියන folder එක ඇසර ගිහලා ඒක jdk කියන එක ඇතුළට ගිහලා ඒකේ තියෙන bin කියලා folder එක මෙන්න මේ path එක copy කරගන්න. cursor කියලා මෙන්න මේ path එක copy කරගෙන ඔගලන්ගේ මයි කම්පියුටර් වල රයිට් ක්ලික් කරලා ප්‍රොපර්ටිස් වලදී මේකේ මෙතන තියෙනවා ඇඩ්වාන්ස් සිස්ටම් සෙටින්ග්ස් කියලා. ඒකට යන්න. මේ කියලා වෙන මෙතන තියෙනවා එන්වයරන්මන්ට් වේරියබල් කියලා. අන්න ඒකට යන්න. මේ කියලා මෙතන තියෙනවා සිස්ටම් වේරියබල් කියලා පාත්. මේ පාත් එක අන්තිමටම යන්න. අන්තිමන ගිහින් සෙමිකෝලන් එකක් දාලා ඔගලන් අර කොපි කරගත්ත මේ පාත් එක පේස්ට් කරගන්න. මේ දින් මේක ඕකේ කරා. කට් ඔෆ් එක ඊට පස්සේ මෙනවා java folder එක නෝයි. ඊට පස්සේ මම close කරලා ආය ගන්නවා right click කරලා shift tab එක. ඊට පස්සේ දැන් මම අහලා බලනවා java වැඩ
java c කියලා ගහලා බලනවා. ආයකත් හරි කියන java compiler හරි දැන් මම screen එක play කරගන්නවා cls කියලා ගහලා. දැන් අපි java edit එකමු. දැන් අපි ඉන්නේ මේ folder ඇතුළේ මේ තියෙන c එකේ java වෙන folder එක. දැන් මම මේ java file එක compile කරන්න යන්නේ. compile කරන්න ගොහම java ට කියන java c මෙන්න මේ ෆයිල් එක hello java.java කියන ෆයිල් එක compile කරන්න කියලා මම enter කරනවා. එකන මේක මෙතන ඔබ දැක්ක මෙතන ෆයිල් එක class ෆයිල් එකක් හදනවා. ඒ කියන්නේ මේ compile කළා දැන් මේක ඕන machine එක run කරන්න පුළුවන්. මෙතන මේ error එකක් ආවෙ නැහැ කියන්නේ ඒක මොකුත් ප්‍රශ්නයක් නැහැ කියන එක. අපි මේ hello java කියන ෆයිල් එක පොඩ්ඩක් open කරලා බලමු notepad එකේ. මේ තියෙන class file එක මේක අපිට මේ කියවන්න බෑ. ඒ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ human readable නැහැ. මේක. දෙකින් අපි මේ close කරලා දැන් අපි මේක run කරලා බලමු. ඉතින් කරන්න තියෙන්නේ java කියලා ගහලා මේ class file එකේ නම දෙන්නවා. ඔව් java කියලා ගහලා dot class කියලා ගහන්න ඕනේ නැහැ මේකට. මම enter කරන්න තියෙන. ඉතින් ඔය ගන්න පුළුවන් මේ අපි දුන්න this is java. මේ තියෙන එක මේ මම සබ්ලයින් ටෙක්ස් දාලා දෙන්නේ notepad එක. උංගලන්න පුළුවන් මේක මොනවද ආ. මම ඊට පස්සේ මේක වෙනස් කරනවා. මේක වෙනස් කරනවා මම welcome java කියලා. මම සේව් කරගන්නවා. ඊට පස්සේ ආයරන් ග්‍රෑන් කරොත් එහෙම එන්නේ ආයර කලින් කරපේක අපිට. ඒකට මේක ආයි කම්පයිල් කරගන්න ඕන java c කියලා ගහලා hello java.java කියලා මේ අදාළ ෆයිල් එකට අපේ අලුත් ෆයිල් එකේ නම ගහලා කම්පයිල් කරගන්න. මේකෙත් කිසිම error එකක් නැහැ. මේ ෆයිල් එක කම්පයිල් වුණා. උන්තර පින්නනත් ඒ කලින් තිබ්බ ෆයිල් එකම ඕවර්රයිට් වෙලා තියෙනවා. අපි රන් කරලා බලමු කම්පයිල් වෙලාද කියලා හරියට. java hello java කියන ෆයිල් එක තමයි මෙතන තියෙන්නේ. දැන් අපි ඒක අපි ඉන්පුට් කරපු ඒ අවුට්පුට් එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේක මෙහෙම කරන්න කරදරේ හින්දා මම කරන්නේ netbeans id කියන එක install කර ගන්නවා. මේකද මම කරන්නේ මුලින්ම netbeans id එක කලින් download කරගත්ත එක install කර ගන්නවා. මේක ඉන්ස්ටෝල් වුණාට පස්සේ අපි මේක ඕපන් කරගමු. අපි netbeans id එක ඕපන් කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මතන් තියෙන project window එක, මතන් තියෙන code window එක, මතන් තියෙන output එක අපිට පෙන්වන්න. ඔබ මේක මොනින් file new කියලා new project එකක් හදාගන්න. මේකේ java application. මම මේක ගන්නවා java කියලා. ඊට මෙතන මම මේ location එක document netbeans project කියන එක විසම මේක ඔබට ගන්න මෙතන create main class එකක් ඔයගලන්ට ඕන නම් create කරගන්න පුළුවන් නැත්නම් මේ ටික එක අයින් කරලා ගන්න ඕන. finish කරගන්න. ඊට පස්සේ අපිට මෙතන වෙන project window එකේ මේ project එක java කියලා. සම මේක source package එක දානවා. source package එක ඊට පස්සේ ඒකේ තියෙනවා default package කියලා. ඔයගලන්ට කැමති නම් package එකක් හදාගන්න පුළුවන්. නැත්නම් මේ default package එකම කවුරු ක්ලාස් එක කරන්නේ මම මේක හදා ගන්න java main class කියලා එක මම ඒකට දෙනවා name 1 කියලා නැත්නම් hello java කියලා දෙනවා දුස්සේ finish කර ගන්නවා මේක .java කියලා කියන්න ඕනේ id එකෙන් අපිට මෙතන java කියලා ෆයිල් එක හදා දෙන්න ඊපස්සේ මම මේක ඩයලොග් කරගන්න ඊට පස්සේ මේ තියෙන කමෙන්ට් අයින් කරගන්න. මෙතන මේකේ මේ netbeans වලින් ක්ලාස් එකයි මේ ක්ලාස් එකේ මේ මෙතඩ් එක හදලා දෙනවා. ඊට පස්සේ නැත්තම් කැමති නම්
ටයිප් කරගන්න පුළුවන්. මේක තමයි ක්ලාස් එකේ ස්කෝප් එක. ස්කෝප් එක ඇතුළත තමයි මේ මෙතඩ් එක තියෙන්නේ. අපි කරන වැඩ ටික කරන්නේ යන්නේ මේ මෙතඩ් එක ඇතුළේ. මම කමෙන්ට් එකක් අයින් කරගන්න. පොඩ්ඩක් ඉඳලා හදාගන්න. ඊට පස්සේ මම මේක ලියනවා අපිට කන්සෝල් එකේ ප්‍රින්ට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට අවුට්පුට් එකක් ගන්න ඕනේ මොකද්ද කියලා. ඒකට මට ඕන this is java කියලා අවුට්පුට් එකක් ගන්න. ඒකට මම කරනවා සිස්ටම් එකෙන් ප්‍රින්ට් කරගන්න. system.out.print java වලින් අපිට මේ අදාළ කීවර්ඩ් ටික මේ ෆිල්ටර් කරලා දෙනවා අපිට කැමති තෝරගන්න පුළුවන්. ඊට පස්සේ දාලා එන්ටර් කරපු ගමන් අපිට මේ සෙමිකොලන් එකයි ඒ අදාළ ඔක්කොම ටික java වලින් id එකෙන් අපිට netbeans id එකෙන් අපිට ලබා දෙනවා. ඊට පස්සේ අපිට මේක තියෙන්නේ අපිට අවශ්‍ය දේ මේක console එකේ print කරගන්න ඕන එක type කරන්න. This is java කියලා තමයි මට print කරගන්න ඕන. ඊට පස්සේ දැන් අපි මෙතන මේ අපි අතේ එක අකුරක් හරි වැරදුනොත් එහෙම මේ java වලින් කියනවා මේ java වල මෙන්න මේ keyword එක වැරදි කියලා netbeans id එකෙන් අපිට කියලා දෙනවා. ඊට පස්සේ අපිට ඒක බලලා වෙනස් කරගන්න දෙන්න. ඊට පස්සේ මෙතන මේ ක්ලාස් එකටත් public කියලා ඇවිල්ලා තියෙන මේ keyword එක මේ ක්ලාස් එක මේ project එක ඕන තැනක ඉඳලා access කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ක්ලාස් එකේ object හදා ගන්න පුළුවන් තව. ඒකට තමයි මේක මේ public කියලා ක්ලාස් එක ඉස්සරහින් වෙලා තියෙන්නේ. ඒක ගැන ඇත්තට හිතන්න එපා. ඊට පස්සේ අපි මේක මේ run කරලා බලමු. run කරනකොට මෙතනින් අපේ app එක run කියලා වෙනවා. java app කියන එක. ඊට පස්සේ මෙතන අපේ console එකේ output එකක් ගන්න පුළුවන්. මේක තමයි මේ අපි මෙතන දුන්න input එකට අදාළ මෙතන output එක. අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳන් බලමු කොහොමද java වලින් ඉස්සරහට වැඩ කරන්නේ කියලා.